මම ඉස්සෙල්ලම ලංකාවෙන් ආවා ඊට පස්සේ මෙයාලා දැන් වෙන රටවල වලින් ගන්න ලංකාවයි තමයි ගන්නේ සත්‍යමයි කියලා හැමෝම කියනවා දැන්නේ ගැල්ලම එක්කම් කරාට ගුරුවරට තේරුමක් නැහැ කියලා එනකොට ඉතින් අතෑරියනේ ගේම් එක بس ඉතින් එන්න ආසෙ හිතුණා කොරියාව ලස්සන රටක් චොප් කරන්න පඩි හොඳයි ඒ නිසා ඉතින් එන්න එන්නම ලැබෙයි කියලා හිතුවේ නෑ අතර ගැල්ලමයි 18 දිනක් හිටියා ඒ 18 දෙනාගෙන 15කට එන්න පුළුවන් මුලේ කම්පැනික් වගේ සජන්ගේ ගෙදර කම්පැනි අපි ඔක්කොම එකට ඉන්නේ මේ සජන් සමනින් නම් අම්මයි තාත්තා වගේම දේම අතේ තුවාල හැදිලා බත් කන්න බෑ මේ හැන්දෙන් කන්න වෙලාවකට අමු මාර දුකක් විඳින්නේ මේ ඒවා අමතක කරා ඉතින් අපි ලංකාව හැටි अनिवार्य महाविहार कठिन पिंगम कठिन पिंगम एवलो आप नंगीला दी पिंकम दायक दीना कथागर अभी बहुमत अलग विस्तर अहम मे को जीवन जीवित आई बंकी पील नंगीला दिनाम आहल बलम बहुमत मे दिना अर्दगी मे को නංගද දෙන්න මුලින්ම කියනවා දෙන්නගේ නම් දෙක මොකද මම චමරි මදිශානි මම සඳු රූපසිං එතකොට නංගිලා කොයි කාලේද කොරියාවට ආවේ මම 2017 ආවේ 2017 අගෝස්තු මාසේ 2017 එතකොට දැනට අවුරුදු 4ක් ඉවරයි නංගි මම 18 18 මේ එතන 4 ඉවර 4 ගාන වෙනවා මේ ඉතින් මුලින්ම නංගිලාට කොරියාව ගැන එන්න හිතුනේ ඇයි ඊට පස්සේ වාසාවට ආසෙ හිටුණා ඒ නිසා ඉතින් එක්සැම් ගන්න හිටුණා
අපේ කැම්පස් එකේ තිබ්බ මේන් ලැන්ග්වේජ් එකක් විදිහට කොරියන් භාෂාව. මේ ඒ උනාට ඉතින් මම ඒක කරේ නැති නිසා මේ ඉන්න බලාපොරොත්තු තිබුණේ නැහැ. ආ කියන්නේ ජොබ් එකටම එනවා කියලා එහෙම එහෙම හිතානවා. ඒක නංගි මොනවද කරේ? ලංකාවේ ජොබ් එකක් නම් කරේ නැහැ. HNDA කර කර හිටියේ. ඊට පස්සේ බොයෆ්‍රෙන්ඩ් මෙහෙට ආවට පස්සේ මම අද එක්සෑම් එක කරා. හිතුණේ නැහැ ඉතින් එන්න හම්බෙයි කියලා හැමෝම කියනවා වැඩක් නැහැ ගෑල්ලා මම එක්සෑම් කරාට ගුරුවරට තේරුමක් නැහැ කියලා. එනකොට ඉතින් අතෑරියනේ ගේම් එක කොහොම හරි පළවෙනි පාරම ආස්සලා අපි දෙන්නම යාළුවෝ අපි දෙන්න. ඔව්. අය ලංකාවේ යාළුවෝ. නෑ ලංකාවේදී කියන්නේ ට්‍රේනින් එකේදී අපි දෙන්න එකට ට්‍රේනින් වුණේ. ආ. 18 දින කිටියා ඒ 18 දෙනාගෙන 15කට එන්න පුළුවන් හිටියා මං එද්දි ඉන්දුනීසියාවේ ගෑල්ලා මේ හිටියා එයා 4යි 10 ඉවර වෙලා ගියා ඊට පස්සේ ආයෙත් කරුම් මේ අපි ලංකාවේ හිටියා ඔව් දෙන්නකින් පස්සේ තමයි ලංකාවේ ඔව් අපි තමයි ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා ලංකාවෙන් ආවා ඊට පස්සේ මෙයාලා දැන් වෙන රටවල වලින් ගන්නෑ ලංකාවේ ආයෙත් දැන් ගන්න නියමයි එතකොට දැන් මේ ආපු ගමන් කොහොමද දැන් නංගිට වල නංගි එක්ස්පීරියන්ස් එක මුලින්ම දිනන කොහොමද ආපු ගමන් දැන් භාෂාවත් හරියට ඔව් භාෂාව ඇත්තටම මේ ලියන්න පුරුදු නැහැ ඉතින් කතා කරලා නැහැ පොඩක් යනවා එනවා කනවා මොනා ඉතින් හරිම හොඳයි සජන්ින් සමුණින් හැමදේම කියලා දෙනවා කවුරුත් නැහෙනි ඉතින් මමත් එක තව ලංකාවේ ගෑල්ල මෙක් ආවා එයා අයින් වුණා එයාට පොඩක් ඇලර්ජික් ටිකක් ආවා තෙල්වල ඊට පස්සේ ඉතින් මේ ටික ටික පුරුදු නැහැ මුලින්ම ආව ගමන් මොනවද දුන්නේ කරන්න මුලින්ම ඇවිල්ලා දවස් දෙකක් වෙනකම් වැඩ කරන්න දුන්නේ නැහැ අපිට මේ ටිකක් කම්පැනි බැලුවා ගොඩක් අමාරු නා
ට්‍රේනින්ග් එකේදී කැම දෙනවනේ මේ මේ අන්සන් ට්‍රේනින්ග් සෙන්ටර් එකේදී කැම කාලා පොඩ්ඩක් ඇලර්ජි වුණා ඊට පස්සේ කන්න බැරුව ගියා ආයි මුලින්ම සජන්නිට කිව්වා අපි මේ උයාගෙන කන්න කැම එපා කියලා ඊට පස්සේ සජන්නි කිව්වා නෑ කන්න දවල් කැම එක දෙනවනේ කම්පැනි ඒ කන්න කියලා ඉතින් ඊට පස්සේ පොඩ පොඩ කාලා පස්සේ දිනුනා දැන් නම් කොයින් කැම නැතුව වෙයි නංගිල කොහොමද ප්‍රශ්න මොනවා කෑවත් නැතත් මෙහෙට ආවම ඉතින් හුරු වෙනවා නේද අපිට ඕනම දේ නැහැනේ එතකොට නංගිලා මේ උයා ගන්න තිබ්බද කොහමද ඔව් උයා ගන්න තියෙනවා හොස්ටල් තියෙනවා අපිට කිසුසාගේ තමයි ඉන්නේ කාමර තියෙනවා වෙනම අපි දෙන්නට කුස්සියක් තියෙනවා නිදහස් ඉති උයාගෙන කන්න තියෙනවා ඒක ආපු දා ඉඳන් ඔයාලගේ කාමර ප්‍රශ්න නැහැ නෑ ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ සජන්නිම් ඉන්නේ අපි අපි එක ගෙදරම පොඩි කම්පැනිය ඔක්කොම සේවකයෝ 6 දෙනයි අපි දෙන්නයි තව කොරියන් ගෑල් ළමයි දෙන්නෙක් ඉන්නවා සජන්නිම් ඉන්නවා වස්සේ බඩුවේ හිට මෙදිගෙන ඉන්න ජජන්ින් කෙනෙක් ඉන්නවා එච්චරයි ටික දෙනයි ඉතින් පවුලේ කම්පැනියක් වගේ සජන්ින්ගේ ගෙදර කම්පැනි අපි ඔක්කොම එකට ඉන්නේ ආ උදේ නම් රැ වෙනකන් එයාලත් ඔව් ඉන්නවා විශේෂයෙන් කියන්න ඕනේ මේ කොරියන් ජාතිකයන්ට සාපේක්ෂව අපේ සජන්ින් සමනින් නම් අම්මයි තාත්තා වගේම දේම වෙලවල අපේ ගෙදරට මේවා කම්පැනියට වාහනයක් අවට අගලවිලා බලන මොකද සද්දේ නිතරම කෝල් කරලා බලනවා මේ අපි කොහොමද කියලා ඉතින් අසනීපයක් හදනත් එහෙම අපි ගෑන් ළමයි විතරයි ඉන්නේ හොඳට හොයලා බලනවා අපිත් වැඩ අමාරුණත් දාලා යන්න කැමති නැත්තේ එතන මා වෙන කම්පැනිකට මාරුනෙත් නෑ නිදහස තියෙනවා හැමදේම හොයලා බලන ආරක්ෂාව හොඳයි හැමදේම හොඳයි ඉතින් පරිත් හොඳයි ගොඩක් වැඩ නැති වුණාට සාමාන්‍ය විදිහට ඉතින් දැන් දැන් සමහර ඒ කියන්නේ දැන් නංගිලා දෙන්නගේම බෝයිෆ්‍රෙන්ඩ්ලා ඉන්නෝනේ මේ එතකොට ආපු ගාම ගොඩක් අය මේ දැන් අපි ගෑන ළමයට එන්න බැරි වෙලා තියෙන කම්පැනි මාරු කරන්නේ ඒකෝ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්න කම්පැනියට ළඟට හරි ඔයාලට එහෙම හිතුණාද හිතුන්නේ නැද්ද කොහමද ඇත්තටම මේ ලංකාවෙන් ඉද්දි හිතුණා අපි දන්නේ නැහැනේ කොරියා මොන වගේ රටක්ද කියලා. ආවට පස්සේ හිතුණා මේ ලංකකට යන්න ඕනේ අයියලා ඉන්න දිහට යන්න ඕනේ එහෙම හිතුණා. ඊට පස්සේ ඇවිල්ලා ටික කාලයක් වැඩ කරද්දී ආරක්ෂාව හොඳයි හැමදේම හොඳයි ඉතින් ඕනේ නැහැ කියලා හිතුණා. නංගිර කොහොමද? ඇත්තටම ඉතින් මුල් දවස්වල වැඩ අමාරුයි පරිසරය අමාරුයි අම්මලා දාලා ඇවිල්ලා ඒ පිටිකයි ඔක්කොම අතරේ චුට්ටක් අර මේ හිතයට පොඩි එකක් තිබ්බා මොනවා නැත්තත් අපි ලංකාවේ විඳපු දුක මේ ඇවිල්ලා කියකර හොයන්නේ සජන්නින් මින්දනේ අපිට මේ මනුස්සයාට මේ එහෙම දෙයක් කරන්න බෑනේ දාලා යන කොච්චර අමාරුණත් කාගෙන හිටියා ඉතින් මේ ඉගෙනමක් උත්සමක් වගේ වෙනවනේ අපි මෙතනින් දාලා ගියොත් ඉතින් අතේ තුවාල හැදිලා බත් කන්න බෑ මේ හැන්දෙන් කන්න වෙලාවකට අමු මාර දුකක් විඳින්නේ මේ ඒවා අමතක කරා ඉතින් අපි ලංකාවේ හැටි මාස්ක් කම්පැනි එක එක විදිහ තියෙනවා ඉතින් ගෑ ළමයි එක එක ඒක
අපිට තීරණය කරන්න බෑ මොන කම්පැනියක් වේද කියලා ඉතින්. එහෙම අහනව මොනවද කරන්න තියෙන වැඩ. ඒව තමයි ගොඩක්. දුර දැන් මේ සමහරු හිතාගෙන ඉන්නේ කොරියාව හරිම අර සුන්දරයි කියන්නේ BTS ලා ඇන්ඩ්ලා ඒ වගේ හිතාගෙන ඉන්නේ. ඉතින් නංගිලා කොහමද මේ මේ දැන් එන්න ඉන්න කට්ටිය ගොඩක් එන්න ඉන්න කට්ටිය හිතාගෙන ඒ වගේ සාමාන්‍ය මේ ඒ කට්ටියට මොන වගේ දේවල්ද කියන්න තියෙන්නේ. ඔව් ඉතින් ඇත්තටම සුන්දර රටක්. පරිසරය ලස්සනයි, හිම වැටෙන කාට ලස්සනයි. හැම සිතුවක්ම ලස්සනයි ඉතින්. මේ වැඩ කරන්න ගියාම වැඩත් අමාරුයි. ඉතින් ඒ වුණාට ඉතින් හොඳ පඩියකුත් ලැබෙනවානේ. ලංකාවේ ඉන්නකම මම කියන්නේ ඉතින් එන්න බලාපොරොත්තු වෙන නම් අනිවාර්යෙන් එන්න ලස්සන රටක්. වැඩ කරගන්න පුළුවන්. වැඩ කරන්න ඕනි, මහන්සි වෙන්න ඕනි. ඉතින් අපි සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවනේ ඉතින්. ඒවත් කරගෙන රටේ සුන්දරත්වයත් ඉඳලා සතුටින් ඉඳලා යන්න පුළුවන් හොඳ රටක්. නංගි මට ඉතින් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ ඉතින්. මේ මෙහෙමයි අපි දෙන්න ගොඩාක්ම මේ එකට ජීවත් වෙන්නේ කොරියාවේ මාර සම්මගියකින් සහෝදර දෙන්නෙක් වගේ හැමෝම කියනවා සතුටුයි කියලා ඉන්න විදිහ මොකද අපි දෙන්න ආගම දහම අදහගෙන බුද්ධ පූජාව හදාගෙන ඉතින් ඒ මානසික මේ සහනයම ඇති අපිට මේ කම්පැනි කොච්චර මේ ප්‍රශ්නාවත් ඒ කියන්නේ කම්පැනි වැඩ කරනකොට අමාරුයි ඒ ප්‍රශ්නාවත් අර අපි කිසුක්සයිකේ සතුටින් ඉන්නවනේ लंका දැන් සමහර අය ගෑන ළමයි ඉන්න එකට ඇවිල්ලා එකට ඉන්න බෑ උයාගෙන කන්න බෑ ඒ වගේ ඉතින් ඇත්තටම සජන්නි සමනමුත් අපිට සතුටුයි කියන ට්‍රී එන්ට්‍රි එන්නල් දෙන්නටම මේ හැමතිස්සෙම කියනවා ඉතින් ආයෙ එන්න කවුරුත් ගන්න ඕනේ අපි දෙන්නට ආයෙත් එන්න කියලා තමයි නංගි ආපු කාලේ වලගේ කොහොමද මේ කියන්නේ පඩි මේ බේසික් එකනේ ඊට පස්සේ කොහොමද මේ පඩි දෙනම හොඳයිද දෙන්නට ඉන්නවද ඒවා එහෙම නෑ නෑ එහෙම මොකුත් නෑ හරියට ගානට මෙලාවට 10 වෙනිදාට අනිවාර්යයෙන්ම පඩි වැටෙනවා පොතට පොඩ්ඩක්වත් නෑ හරියටම ගෙවනවා 7 වෙනිදාට නෑ 7 වෙනිදා සෙන්සුරායි 10 වෙනිදා සෙන්සුරායි 2000ක් නෑ මේ අනිවාර්යෙන් සිකුරාදාට පඩි වැටෙනවා
නැති ප්‍රශ්න එහෙම ආඩුවක් දැන් ඔයාලගේ දැන් පිරිමි අපි කියලා වෙනසක් නැහැනේ පඩි බේසික් එක ඒක ඒකට පඩි වැඩි කරනවද කොහොමද ඔයාලට වැඩි නොදමු බේසික් එක තමයි ඒ වැඩි වෙන විදිහට වැඩි වෙනවා ඒ විදිහට ඕටි කරොත් ඕටි වලට ඔය වෙනම ගිවනවා ඉතින් අපි උදේ 8ට වැඩ පටන් ගන්න හතරහමාරට ඔෆ් වෙනවා අපිට ටී ටයිම් නැහැ ටී ටයිම් නැහැ ලන්ච් එකට පැය භාගයක් දෙනවා ඉතින් ඒ නිසා හතරහමාර තමයි ඔෆ් වෙන්නේ ආ උදේ 8 උදේ 8 හවස හතරහමාර ඕටී තියෙනවා නම් පහහමාර හයහමාර එන්න ගොඩක් ඕටී නැහැ ගොඩක් අනිවාර්යයෙන් වැඩ කරන් ඉන්න පුළුවන් සෙනසුරාදාද වැඩ සමහර දවසට වැඩ හැමදාම කියන්නේ සෙනසුරාදාද සෙනසුරාදා දෙකම වැඩ කරන දවසක් තියෙනවා සෙනසුරාදා විතරක් වැඩ කරන දවසක් තියෙනවා ඒ විදිහින් ඕටි එතකොට ඔයාලගේ කොහොමද කැම මේ දැන් කොරියන් කැමද නැත්නම් අපි කැම උයාගෙන කරනවද දවල්ට කම්පැනි කොරියන් කැම දෙනවා දවල්ට රැටයි උදේට උයාගෙන කන්නේ මම ඒකට සාමාන්‍යයෙන් ඔයාලා දෙන්න එකට ඉන්නේ කොහොමද දැන් කැම බීමට එතකොට වියදම් කොහොමද ඔය දෙන්නගේ කව වෙන්නේ මාසෙකට ඉතින් මෙහෙමයි මාන 40ක් විතර කෑමට යනවා. ඉතින් මාස් මාළු හැමදේම සමහරක් කලවට නම් මේක වේලකට මාසුයි මාළුයි විතර ඔක්කොම තියෙනවා. එහෙම කන්නත්වත් දැට යකඩත් එක්කන වැඩ කරන්නේ. ඉතින් මේ කෑමට මාන 40ක් විතර යනවා. ඊට පස්සේ ඉතින් shopping කරත් එහෙම මාන 20ක් ගැලවයි ඉතින් ඇඳුම් ගන්න ඒවට තියදා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඉතුරුත් කරනවා. වැඩිපුර ඉතුරු කරනවා අනිවාර්යෙන් දිතාකටයක් තියෙනවනේ ඒ ගන්න අපි ඉතුරු කරනවා නැස්ති කරන්නේ නැහැ ඉතින් shopping කරනවා travel කරනවා ඔව් අපි දකිනවා ඔයාලා දෙන්නා මගේ Facebook එකේ ඉන්නවා නේද ඔයාලා travel කරනවා ඒවල් කරනවා ඒක තමයි වැදගත්ම දේ ඒ කියන්නේ විඳින්න ඕනේ ජීවිතේ ඉතින් මගේ කවුන්ට් එකේ තියෙනවා ගෙදර වියදම් මම වෙනම දානවා අම්මට මල්ල තුන්දෙනා ඉන්න තාත්ත නැතිලා වගේ එයාලගේ මාසික වියදම් මම අනිවාර්යෙන් කැම් වියදම ගෙදර වියදම් මම දරන්නේ ඒ ටික මම වෙන විතර කරනවා නංගි මාත් එහෙමයි අම්මලාට වියදමට දානවා ඒත් අමතරව ඉතින් කවුන්ට් එකේ තියාගන්නවා අනිවාර්යෙන් ඒක තමයි දැන් ওই ගොඩක් එන්න එන්න කට්ටිය මොනවා මේකට එන්න විතරනේ බලන්නේ ඒක අර ඒක ගොඩක් වැදගත් ඉතින් නංගි දැන් ඔයාලා දෙන්නගෙම ගොඩක් කට්ටිය අහන ඇති මේ ලංකාවේ ගෑන ළමයි මෙහෙට ඇවිල්ලා ඉන්න ඕන විදිය සහ කොහොමද කිය වුණා ඒ වුණාට කියන්න අවශ්‍ය මාසෙන් බලාගෙන ඉන්න කට්ටියට ඔව් ඇත්තටම මුලින්ම කියනවා නම් කොරියාව සුන්දර ලස්සන රටක් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් එක්සෑම් එක හොඳට කරලා එන්න ඇවිල්ලා කම්පැනි අමාරු කම්පැනි තියෙනවා ලේසි කම්පැනි තියෙනවා හැම වැඩ අමාරුයි ඉතින් ඇත්තට මෙහෙ හුරු වෙන්න ඕනි ටික කාලයක් ගියාම ඇත්තටම හුරු වෙනවා විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන තුවාල වෙනවා ඩැමේජ් වෙනවා ඒ නිසා ඇවිල්ලා පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ හොඳ රටක් හොඳ සෑරිය ගන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් ඇත්තටම ආරක්ෂිත රටක් ගෑන් ළමයෙකුට ආරක්ෂිත රටක් කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැහැ අසනීපයක් වුණත් හැමදේම වෛද්‍ය පහසුකම් හැමදේම තියෙනවා ඒවට ගෙවීම් කරනවා කම්පැනි හරහා ඒ හැමදේම තියෙනවා බය වෙන්න දෙයක් නංගි මොකද කියන්නේ තියෙන්නේ මේ අන්දේ වෙනවා ඇත්තටම මේ සමහර කිව්වා වගේ කොරියාව කියන්නේ සුපිරිම රටක් ගෑන් ළමයෙකුට තනියම වුණත් ජීවත් වෙන්න පුළුවන් මම ගොඩක් Facebook එකෙන් TikTok එකෙන් අහනවා අක්කේ මේ මගේ කවුද කොරියාවේ වුණාට එන්න ආසයි කියලා තින් ගැලමයින්ට කියන්නේ එන්න එක්සෑම් එක කරලා එන්න තනියම ජීවත් වෙන්න පුළුවන් තමන් හරියට ජීවත් වෙනවා නම් නිවැරදිව ජීවත් වෙනවා නම් බයක් වෙන්න දෙයක් නැහැ ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ ඔන්න ඕක තමයි ඉතින් කියන්න තියෙන්නේ මේ හදිස්සියේ වීඩියෝ කරේ ඉතින් නංගිලා දෙන්නට ගොඩක් කිව්ව මේ වෙලාවේ මේ කතා කරන්න එකතු වුණාද ඉතින් මේ මේ වගේ තමයි ඉතින් මෙයාලගේ අත් දෙකින්
මගේ තමයි ඔයාලා ආවත් කවදා හරි ගන්න තියෙන්නේ. ඉතින් මේ තව අපි ඉස්සරහට වීඩියෝ කරනවා මේ ගැල්ලා මේක මේ පොඩි කතාවක් තමයි මේක. ඉතින් අැතන ආපහු නංගිලා දෙන්නට ගොඩක් තැන්කියු නංගි. මේ හොඳින් ඉන්න ආපහු උදෙන් එක කම්පැනිනේ ආපහු රීඑන්ට් කියලා එන්න. අන්න ඒක ඒකත් කියන්න ඕනේ. දැන් ඔයාලා කම්පැනි මාරු කරේ නැහැ නේ. ඒ චාන්ස් එක තියෙනවානේ. එතකොට තව කම් මේ ඔයාලා කම්පැනි තව කවදා හරි ලංකාවෙම කට්ටිය ගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම. අපි දෙන්න ඉඳලා කොච්චර කාලෙ අපිට ආයෝ නම් එන්න පුළුවන්. ඇවිල්ලා ඉඳලා ගියත් අනිවාර්යෙන් ලංකාවෙම තමයි අපේ කම්පැනිට ගන්නෙ. තව කෙනෙකුට ඉතින් අවස්ථාවක් තියෙනවා ඇවිල්ලා හොඳින් ඉන්න. අන්න ඒක තමයි. ඉතින් ඔන්නෝම තමයි මේ කතා බහ. ඉතින් බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් දෙන වීඩියෝ එකෙන් හමුවෙමු. එහෙනම් නංගි බයි ගෝ. හරි. ආයි බෝවා.